තොර පැහැදිලි වෙන දේ තමයි දැන් මේ ජාත්‍යන්තර වෙළඳාමනේ අපි කතා කරන්නේ. තොර ජාත්‍යන්තර වෙළඳ පොලේ යම්කිසි පෝෂන් එකක් දැන් හොඳ තැනක් සිලොන් ටී වලින් අත්පත් කරගෙන ඉන්නවා වර්තමානයේ වෙනකොට. එතකොට දැන් අපේ නිෂ්පාදනය අඩු වෙනවා. දැන් ඕක ෆෝකස් කරනවා ඒකෙන් තරංකාරී රටවල් විශේෂයෙන්ම ඉන්දියාව සහ කෙන්යාව ඒගොල්ලෝ ෆෝකස් කරනවා. දැන් ඒගොල්ලන්ට තියෙන තොරතුරු අනුව දැන් ලංකාවේ මෙහෙම කාබනික වගාවට 100%ක් යන්න අප්‍රායෝගික ප්‍රතිපත්තියක ඉන්නවා රාජ්‍ය ආණ්ඩුව. එතකොට නිෂ්පාදනය අඩු වෙයි කියලා තේරෙනවා. නිෂ්පාදනය වැඩි කරගන්න ඒගොල්ල ෆර්ටිලයිසර් සබ්සිඩි එකක් දෙනවා 1 බිලියන් සිලින් ඒගොල්ලන්ගේ රටේ සල්ලි වල. ඒගොල්ලන්ගේ ගොවීන්ගේ නිෂ්පාදනය වැඩි කරවන්න එතකොට රාජ්‍ය මැදිහත්ද එතන වෙනවා. ඒක වෙලා ඒගොල්ලෝ ඇවිල්ලා දැන් අපේ අපිට මාකට් එකේ පෝෂන් එක අහිමි වෙනකොට අපේ නිෂ්පාදනය අඩු වීමේ ඒගොල්ලෝ ඇවිල්ලා අරක අල්ලගත්තොත් අර ඔබතුමා රුසියාවේදී වෙච්ච දේම තමයි අපිට ඊට පස්සේ අර මාකට් එක ගන්න බැහැ. ඒක රිවර්සබල් ඒවනේ. ඒ කියන්නේ ආපහු ගන්න පුළුවන් මාකට් නෙමෙයි. ගියොත් ගියා. පැහැදිලි. තොරොයි ඒක භයානක තත්ත්වයක් ඇත්තට මට අහුනට පස්සේ මොකද අපේ රටට විදේශ විනිමයක් නැහැ වෙන අපි හදෝ බ්‍රෑන්ඩ් නේම් එකකුත් නැහැ. දැන් අවුරුදු 250 මේක අල්ලගෙන ඇවිල්ලා තිනවා. නමුත් දැන් ඒකවත් පවත්වගෙන යන්න බැරි තත්ත්වයක් තමයි මම හිතන්නේ ඔය කියන ප්‍රශ්නෙත් එක්ක වෙන්නේ. දැන් මේ කාබනික පොහොර රසායනික පොහොර නැතිවීම මේ වගාවට වෙන හානි පිළිබඳ ඔබතුමා නිෂ්පාදක ව්‍යාපාරයේ අපේ එක්ස්පෝර්ට් කරන එක විතර නෙවෙයි අපි නිෂ්පාදනයත් කරනවානේ අපේ ආයතනෙ. ඉතින් අපේ මේක නිෂ්පාදනය තියෙන මැසිවිලි තමයි කාබනික පොහොර දාන්න ගියාම තියෙන ප්‍රශ්න මේ වෛද්‍යතුමනි තියෙන ප්‍රශ්න තමයි ඔය 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 ඔබතුමා දැකලා තියෙනවා තේ වැවෙන්නේ තැනි තලාවල නෙමෙයි කඳුවල. හරි. ඔව් මම අපිට මේ ලේබර් ප්‍රශ්න මම කියන්නේ බොහොම මේ කම්කරු ප්‍රශ්න තියෙනවා මේ උල්ලන්ට මේ කාබනික පොහොර කොහොමද මේවට අරන් ගිහිල්ලා දාන්නේ කියලා. ඒක පළවෙනි එක. දෙවෙනි එක කොච්චර ප්‍රමාණයක් දාන්නද? රයිට්. ඊටකට වල්නාශක. දැන් මේක මහා ඇත්තටම කතා කරොත් මහා මේ ලොකු ප්‍රශ්නයක් ඇත්තට. මේක කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඊළඟට අනිත් එක මේ කාබනික පොහොර නැතුව කියන්නේ රසායනික පොහොර නැතුව හැදෙන තේ දැල්ල කඩන්න කම්කරුවන්ට හරි අමාරුයි. ඒක රබර් වගේ. මම දන්නේ මේක මේ කම්කරුවා කියන කෙනා. ඒගොල්ලෝ ඒ කඩන්න මේකත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්න ගැන මේ රජය මීට වඩා හිතන එක හිතනවා නම් බොහොම හොඳයි. මේ 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 ඉන්ඩස්ට්‍රි එකේ දියුණුව සකා මේ දේශපාලන සේවය තේ කර්මාන්තයට මේක කොහොමඩවත් මං හිතන්නේ සමපහත වෙන්නේ නැති ගතියක් තමයි අපිට උගක් තැන්වලදී විශේෂයෙන් නැති ගතියක් තමයි තියෙන්නේ. මොකද මේ 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 මේකට අපි හිතුවොත් අපි 1. يعني මේ මිලි 1.3 බිලියන් ගෙනත් දීලා අපි 3 තේ වලට ඔය පොහොර සහ මේ වලට මේව කරන්නේ ඉන්නේ මිලියන 150ක් විතර දාන්න තියෙනවා. මිලියන 150ක විතර පොහොර තෙල් ටික දැම්මහම අපේ රටට එනවා 1.3 බිලියන් විතර ආදායමක්. ඔව්. මේ 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 බැලන්ස් එක නැති කරගන්න එක මහා අපරාධයක් විදිහට තමයි මම නම් දකින්නේ මේ වෛද්‍යතුමනි. ඒ කියන්නේ මේක මේ කිසිම විදියකින් මේක මට ජස්ටිෆයි වෙන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමටවත් මේක මේ අර්බුදයම තමයි පේන්නේ. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය තුල වන්නත් බෑ, ශේෂ්ත්‍රේ පවත්වාගෙන යන්නත් බෑ, මාකට් එකත් අහිමි වෙනවා. මොකද දැන් මේක මොනම තැනකවත් ජස්ටිෆයි වෙන්නේ.